ලොව සුපතල බෝයිං ගුවන්යානා සමාගම පසුගිය සමයේ දැවැන්ත අර්බුදයකට මුහුණ පෑවා. ඒ බෝයිං 737 මැක්ස්යානා දෙකක් අනතුරට පත්වීම සමගයි. ඒ සමග බෝයිං සමාගම ඩොලර් බිලියන ගණනක දැවැන්ත අලාභයකටද මුහුණ පෑවා. කෙසේ වෙතත් ලෝකයේ විශාලතම එන්ජින් දෙකක් සහිත මගේ ගුවන්යානය නිපදවමින් එය සාර්ථකව පළමු සංචාරයේ යෙදවීමටයි බෝයිං සමාගම පසුගියදා සමත් වුණේ. බෝයිං 777 එක්ස් ලෙස මෙම මගේ ගුවන්යානය නම් කර තිබෙනවා. එයාබස් A380 සහ එයාබස් A350 යානා පරදවන මෙම දැවැන්ත යානයේ දිග මීටර 76.7. වොෂින්ටන් එවරට්හි පිහිටි බෝයිං නිෂ්පාදනාගාර පරිශ්‍රයෙන් ගුවන් ගත කළ යානය පැය 3.5 පියාසැරියකින් පසු යළි ගොඩබස්වා තිබුණා. යානයේ පියාපත් අතර පළල මීටර 72ක් වනවා. එහි වරකට ගමන් කළ හැකි මගීන් සංඛ්‍යාව 360ක්. දැනට භාවිතයේ පවතින ගුවන් යානාවලට වඩා 10%ක් අඩුවෙන් ඉන්ධන වැයවීමද මෙම යානයේ විශේෂත්වයක් බවයි බෝයිං සමාගම පවසන්නේ. ඒ අනුව මෙම යානයේ ගුවන් ගමන් පිරිවැයද 10%ක් අවම වනවා. එසේම යානයේ සුරක්ෂිතභාවයද ඉහළ මට්ටමක පවතින බවයි ජාත්‍යන්තර විශේෂඥයන් පෙන්වා දෙන්නේ. 2021 වසරේදී බෝයිං 777 එක්ස් යානය පළමු වාණිජ ගුවන් ගමනට එක් කිරීමට නියමිතයි. මෙසේ ලෝකයේ දිගම යානය මංගල ගමනට එක්වීම සමග යානා 309ක් සඳහා ඇනවුම් ලැබී තිබීම විශේෂත්වයක්. දීර්ඝ ගුවන් ගමන් සඳහා උචිත වීම සහ ඉහළම මට්ටමේ පහසුකම් වලින් සමන්විත වීම මෙම අධික ඉල්ලුමට හේතුවයි. උපරිම ඉන්ධන ධාරිතාවය ලබා ගැනීමෙන් පසු කිලෝමීටර 17,000ක් අකණ්ඩව පියාසර කළ හැකිවීමද මෙම ඉල්ලුමට හේතු වී තිබෙනවා. විශාල ප්‍රමාණයේ වීදුරු, විශාල කුටි සහ නව ආලෝක පද්ධතියකින්ද බෝයිං 777 එක්ස් යානය සමන්විතයි. එසේම නවීනතම ස්පර්ශක තිර හඳුන්වා දෙන ගුවන් යානාවල පළමු යානය බවටද බෝයිං 777 එක්ස් යානය පත්වන බවයි බෝයිං සමාගම නිවේදනය කළේ. වසර 5ක් පුරා සිදු කළ අත්හදා බැලීම්වලින් පසු මෙම තාක්ෂණය හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව මෙය ගුවන් යානාවල පවතින සාම්ප්‍රදායික පාලන උපකරණ ඉවත් කරන පළමු යානය බවට පත්වීමද විශේෂත්වයක්. එය සැලකෙන නවීන ගුවන් තාක්ෂණයක ආරම්භය ලෙසයි. මෙම දැවැන්ත යානයේ මිල නියම කර ඇත්තේ ඩොලර් මිලියන 44ක් ලෙසයි. එයාබස් සමාගම A380 යානය නිපදවීම අත්හිටුවීම සමග එම යානාවෙන් මතු වූ අඩුව බෝයිං 777 එක්ස් යානය මගින් සම්පූර්ණ කරනු ඇති බවටයි විශ්වාසය පළවන්නේ. එසේම මැක්ස් යානා හේතුවෙන් පොළඳු වූ බෝයිං සමාගමේ විශ්වාසයද මේ සමග යළි වර්ධනය වනු ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය අදහස් පළ කළා. වටිනා තොරතුරු සහිත වීඩියෝ 1200ක් නරඹන්න ලංකා A News subscribe කරන්න.